අයිබෝවන් වනකම් කොහමද ඔයාලට? අද මම තෝසේ හරි ක්‍රමයට අදන විදිය කියලා දෙන්න. මේක මම ඊයේ රෑ තෝසේ හදන්න තමයි අනලා තිබ්බ මිශ්‍රණය. බලන්න හොඳට පිපිලා තියෙනවා. හොඳට ගෑස් බබල්ස් එන විදියට හොඳට පිපිලා තියෙන්නේ. මම වෙන මොනවත් මේකට පිපෙන්න එකතු කරලා නැහැ. මම තෝසේකට එකතු කරගෙන තියෙන්නේ උඳු හුණ්ඩුවකුයි කැකුළු හාල් හුණ්ඩුවකුයි පාම් පිටි හුණ්ඩු දෙකයි කාකුඩු චුට්ටක් එකතු කරගෙන තමයි ඇදුවේ. උඳු එක පෙඟෙන්න දාලා බ්ලෙන්ඩ කරගන්න ඕනේ. පැය හතරක් විතර පෙඟෙනොත් ඇති. ඊටසේ හාල් එකත් ඒ විදිහටමයි පෙඟෙන්න දාලා තමයි බ්ලෙන්ඩ කරගන්න ඕනේ. ඒකත් එක්ක පාම් පිටි කාකුඩු එකතු කරගත්තොත් මේ විදිහට මිශ්‍රණය හොඳට පිපිලා මේ බලන්න වගේ ට්‍රේ එකට වැක්කෙරලා තියෙනවා. උදේට ලුණු චුට්ටක් එකතු කරගෙන අපි මේ තෝසේ එක අදා ගන්න පුළුවන්. තික්නස් එක වැඩි නම් අපිට වතුර එකතු කරගන්න පුළුවන්. එතකොට තමයි අර රොටි තැටිය වැක්කරෙන්න තෝසේකට අපිට හදාගන්න පුළුවන් වෙන්නේ. හරි, මේක මේ විදිහට මිශ්‍ර කරගෙන පොඩි වෙලාවක් මේක මේම පැත්තකින් තියලා මම තෝසේක හදන්න ඕන දේවල් රෙඩි කරගන්නවා. මේ විදිහට තෝසේ පෙරලන්න පුළුවන් හැන්දක් ඕනේ. ගිතෙල් චුට්ටක් තියෙනවා, තෙලුයි මේම රෙදි කෑල්ලක් උතාගෙන පිටි එකක් තියෙනවා. දැන් අපි තෝසේ ටික හදමු. මම දරලිපේ තමයි අද තෝසේ එක හදන්නේ. මුලින්ම ගිතෙල් චුට්ටක් මේ තැටියට එකතු කරගන්නේ තෝසේ එක තැටිය ඇලවෙන්නේ නැතුව ගලව ගන්න ඕනේ නිසා. මම මේ විදිහ ඇඳක් භාවිතා කරගෙන තෝසේ එක තැටියට වක් කරගෙන මේ විදිහට රවුන්ඩ් කරගන්නවා තෝසේ එක හොඳට. ලිප මද ගින්දරයකින් තියෙනවා නම් අපිට තෝසේ එක හරියට පුච්ච ගන්න පුළුවන්. එහෙම තියෙනකොට අර පිපිච්ච ගතියට එන බබල්ස් ටික හොඳට වේලිලා තෝසේ එක හැම පැත්තෙම සමානව තැම්බිලා එනවා. එතකොට අර අමු ගතියක් තියෙන්නේ නැහැ. තෝසේ එක තවත් රස වැඩි වෙනවා. මේ බලන්න බබල්ස් ඔක්කොම වේලිලා ඉවරයි. එහෙම වේලුණා සම්පූර්ණයෙන් තෝසේ එක උඩ වේලුණායින් පස්සේ තමයි අනිත් පැත්තට අපි පෙරලා ගන්න ඕනේ. ඔයාට පළවෙනි සැරේට තෝසේක අදද්දී ගිතෙල් නැති වුණොත් අපිට බටර් උනත් භාවිතා කරගන්න පුළුවන්. තෝසේක තාම තැඹිලා මදි, ඒ නිසා මම ආපහු අනිත් පැත්තට අර ගන්නවා. මේ බලන්න ආයෙත් මම තෝසේක තැටියට වක් කරගෙන විදිය කොහොමද කියලා පෙන්නන්න. මේ විදියට හරියට බබල්ස් එනකොට තමයි තෝසේක ඇවිල්ලා සොෆ්ට් ගතියට එන්නේ. ඒ කියන්නේ තෝසේක අර පිම්බිලා සොෆ්ට් එකටම තියෙන්නේ. එහෙම එන තෝසේකත් එක්ක අපි සම්බල් එකක් හදලා කනකොට තවත් රස වැඩි තෝසේකේ. අපිට ඕනේ නම් තෝසේක හොඳට හැපෙන කරකර ගාලා හැපෙන විදියට අදනවා නම් තෝසේක තවත් හොඳටම තුනී කරගන්න ඕනේ. මම මේ සොෆ්ට් එකට අදන නිසා මේ විදියට කන්න පුළුවන්. අපිට තෝසේක තවත් රස වැඩි කරගන්න රැට අපි තෝසේ මිශ්‍රණය අනනකොට ඒකට පොල් චුට්ටක් පොල් ගාලා ඒකත් ග්‍රයින්ඩර් එකෙන් අඹරලා ඉවරලා තෝසේකට එකතු කරගත්තොත් තෝසේක තවත් සොෆ්ට් ගතියට තියෙනවා. මම මේ වෙලාවේදී පොල් එකතු කරගත්තේ නැහැ. මොකද මම බබාටත් තෝසේක දෙන නිසා ගොඩක් ඇඹුල් ගතියට බොත් පොඩි බබාලට කන්න බැරි නිසා මම පොල් එකතු කරගන්න නැතුව තමයි මේ තෝසේක අදලා තියෙන්නේ. ඒ වුණාට හොඳට පිපිලා සොෆ්ට් එකට එනවා තෝසේක. මේ විදිහට අදන තෝසේක තවත් රස කරගන්න ඕනේ නම් මේකට චුට්ටක් රතුළු වුණු අවු මිරිසයි කරපිංචා ටිකක් කපලා එකතු කරගෙන තෝසේක ඇදුවොත් තවත් රසයි. එතකොට කරී නැතු වුණත් කන්න පුළුවන්. මේ තෝසේකට සම්බල් එකත් හොඳටම ගැලපෙනවා. ඒ විදිහටම සාම්බාරුත් අදලා කන්න පුළුවන්. ඕගොල්ලන් මේ වගේ සොෆ්ට් තෝසේකට කැමති නැත්නම් ඒක තවත් කරකර ගාලා ඇපෙන රසට අදා ගන්න ඕන. මේ විදිහට හොඳටම තෝසේක රවුම් කරගන්න, තුනී කරලා රවුම් කරගන්න. එතකොට තෝසේක ඇවිල්ලා සොෆ්ට් ගතියට නැතුව අර පේපර් තෝසේ හදනවා වගේ අපිට හදලා අරගන්න පුළුවන්. එතකොට ඒක තවත් රසයි. රසවල් දෙකකින් මේ තෝසේක හදන්න පුළුවන්. ඒ කියන්නේ සොෆ්ට් එකටයි සොෆ්ට් ගතිය නැතුවත් අපිට හදා ගන්න පුළුවන්. ඒ කියන්නේ සොෆ්ට් එකට ඇදුවොත් සාම්බාර එක කනකොට තවත් රසයි. සම්බල් නැත්නම් චට්නි හදාගන්නත් කන්න පුළුවන්. අද මම අමු මිරිසි, තක්කාලි, රතුළු උණුයි පොලුත් එක්ක එකතු කරලා හොඳට බ්ලෙන්ඩ කරගෙන තමයි මේ රස සම්බල් එක හදාගත්තේ. මම ඔක්කොම තෝසේ ටික සොෆ්ට් එකට අදපු නිසා මේ සම්බල් එක කන්න පුළුවන්. රසයි. ඔයාලා ට්‍රයි කරලා බලන්න.